කාමයේ වර්ධවා හැසිරීමේ සිල්පදේ සියුම්ම බින්දෙන්න පුළුවන් දැන් මොනවා සෝමනස මෙහෙම ඉති කාමයේ වර්ධවා හැසිරීම කියන සිල්පදේ බින්දෙන්න අනිවාර්යම කාමයේ වර්ධවා හැසිරීමක් සිද්ධ වෙනවා තේන්න පිරිමේ පිරිමේ කතරෝ කාන්තාවක් කාන්තාවක් අතරෝ පිරිමේ කාන්තාවක් අතරෝ ඉතින් ඒ කාමයේ වර්ධවා හැසිරීමක් සිද්ධ වෙනවා තේන්න ඉතින් ඒ කාමයේ වර්ධවා හැසිරීම සිද්ධ වෙද්දී සිද්ධ වුණ දැනුදි ඉතින් එයා කාමයේ වර්ධවා හැසිරීමට අදාළ සිල්පදේ බිඳ ගන්න තේන්න නමුත් ඉතින් මෙයා කාමයේ වර්ධවා හැසිරීම උදෙසා අපි සකස් කර ගන්නා වූ සෑම චේතනාවක්ම පෙර සූදානම් තියෙනවනේ තේන්න උපක්‍රමයේ යෙදෙනවා උපක්‍රමයේ යෙදෙනවා පෙර සූදානම් යෙදෙනවා චේතනාවන් ඇති කර ගන්නවා ඒ උපක්‍රම පෙර සූදානම් චේතනාවන් සකස් කර ගන්න මොහොතේම අපි කාමයේ වර්ධවා හැසිරීමේ සිල්පදේ බිඳීම උදෙසා උපකාරක ධර්මය ඇති කර ගන්න ජීවිතේ තේන්න ඒක සිල්පදේ බිඳුන වෙන්නේ නැහැ බිඳීම උදෙසා උපකාර ධර්මයෙන් ජීවිතේට එකතු කර ගන්න තේන්න ඉතින් ඒ උපක්‍රම ඒ අපි ගන්න පෙර සූදානම් හැම වෙලාවම අනිවාර්යෙන්ම අපි කාමයේ වර්ධවා හැසිරීමකට යොමු කරනවා තේන්න ඉතින් ඒ නිසා මේ එතන තමයි කාමයේ වර්ධවා හැසිරීම සිල්පදේ බිඳින්නේ තේන එහෙම නැතුව අපි කෙනෙක් දිහා දැකලා අපි කාම සිතිවිල්ලක් ඇති කරගත්තායි කියන කාරණේ ඒවා සිල්පදේ බිඳීමක් වෙන්නේ නැහැ තේන සිල්පදේ බිඳීමක් වෙන්නේ නැහැ ඉතින් සිල්පදේ බිඳෙන්න නම් අර වගේ කාමයන්ට අදාළව ඒ දේ සිද්ධ වෙන්නම වෙනවා සන්නස එතකොට මේ කාන්තාවක් සහ පිරිමි කෙනෙක් සිප ගැනීම තුනින් සම්බන්ධ නැහැ ඒක කාමයේ වර්ධවා හැසිරීම නෙවෙයි කාමයේ වර්ධවා හැසිරීම නිසා මේ එක උපක්‍රමයක් වෙන්න පුළුවන් පෙර සූදානමක් වෙන්න පුළුවන් ඒක අනිවාර්යයෙන්ම කාමයේ වර්ධවා හැසිරීමකට අද නොගියත් තව මාසිකින් අවුරුද්දකින් හරි යන්න පුළුවන් තේරෙන එහෙම නැත්නම් ඒ සිතුවිල්ල වෙන කාන්තාවක් පිරිමියෙක් එක්ක හරහා කියලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් තේරෙන ඒ නිසා අනිවාර්යයෙන් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සෝවාන් ඵලයට පත් වුණ ගිහි පින්වතාටත් විවාහයක් වීමේ නිදහස බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා තේරෙන පංචශීලයේ ආරක්ෂාව තුළ සිල්පදේ ආරක්ෂා කරගෙන ලිංගික වශයෙන් හැසිරීමේ නිදහස දීලා තියෙනවා තේරෙන එතකොට මේ ලිංගික වශයෙන් හැසිරීමේ නිදහස පංචශීලයෙන් බැහැරව අපි ක්‍රියාත්මක වෙන මොහොතක් පාසා මේ අපේ මේ විවාහක බිරිඳගෙන් බැහැරව ක්‍රියාත්මක වෙන මොහොතක් පාසා අපි එක්ක සිල්පදේ බිඳීම උදෙසාත් එක්ක සිල්පදේ බිඳ ගැනීමට අවශ්‍ය මේ පෙර පුහුණුවන් අපි ජීවිතයට එකතු කරගන්නවා.